ආයිබෝන් මුළුමහත් ලෝකයේම ආශිරිමත් නත්තල පිළිගන්නට සූදානම් වන මොහොතේදී සියත අපි හලාවත කාමෙල් මාතා දෙව්මැදුරේ සිට මෙවර නත්තල ඔබ වෙත ගෙන එන්නට සූදානම්ින් සිටිනවා මේ සියලු තොරතුරු අප සූදානම් සියත රාත්‍රී ප්‍රතු විකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට මම උදේෂාන් ඉඩමේ ගෙදර රාත්‍රී පුවත් වලින් ප්‍රථමයෙන් සිරස්තල ආශිරිමත් නත්තල උදා වීමට තව හෝරා කිහිපයයි හලාවත කාර්මෙල් මාතා ආසන දෙව්මැදුරේ සිට සියත ටීවී ගෙනෙන විශේෂ නත්තල් දිව්‍ය පූජාව රාත්‍රී 11:45 සිට කතෝලික පල්ලි සහ දේවස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් පොලිස් ප්‍රතිගෙන් නිලධාරීන්ට උපදෙස් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් අවිසෝවෙල්ල රුවන්වැල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදකලා කරයි නිරෝධායන නීති කැඩු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවයි අදාළ රැස්වීමට සහභාගී වූ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා समस्त कोविड आसादितीन अतुरीन सुयलेबु संख्याव 30000 से सीमा विग्मवाई लबन वसर एच्चर कलुवर नह एमति बंदुल कियाई वेलद एमतिवरया विहिलुकारेक बबट पत्वेला विजितगेन चोदना असरिमत नत्तले सूदानम पिलिवंद वै प्रतमेन अवधानय असरिमत नत्तल उदावन्नट तवत इतिरवी यत्ते होरा किहिपयक पमना උඳුප් සීතලත් සමග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තල උදා වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසු බිලිදාගේ උපත මෙවර කිතුණුවන්ටත් සමරන්න වී තිබෙන්නේ දැඩි සෞඛ්‍ය නීති රීතීන් වලට අනුකූලවයි. විචිත්‍රත්වය හා බැඳුණු නත්තලේ සංස්කෘතිකාංග වලට වගේම විවිධ උත්සව සැණකෙළි වලට සුවිශේෂී ස්ථානයක් හිමි වුවත් කොරෝනා වෛරසයේ මේ සියල්ල හුදකලා කරමින් පෞලේ සමාජිකින්ට පමණක් නත්තල සීමා කර තිබෙන්නේ වෙනදා නත්තලේ තිබුණු අසිරිය ලෝකයෙන් සොරා ගනිමින් පෞතින තත්වයේ හමුවේ නත්තල සැමරිය යුතු ආකාරය පිළිබඳව කොළඹ අගරදගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස පැහැදිලි කළා හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් සිංහල දෙමළ ඉංග්‍රීසි සහ යන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු සානාපති රදගුරුතුමන් සහ මගේ සහායක රදගුරුතුමන්ලාත් රූපවාහිනිය ඔස්සේ සජීවීව විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කරනවා නත්තල් දින උදේ පවා දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා නිවෙස්වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා මේ අතර අසිරිමත් නත්තල වෙනුවෙන් සියත ටීවී අප නාලිකාව විශේෂ වැඩසටහන් රසක් කිතුන ඔබ වෙනුවෙන් ගෙන ඒමට මෙවන විටත් සූදානම්ෙන් සිටිනවා අලාවත පදවිය බහර රදගුරු දේවශ්‍රී වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ආශිර්වාදයේ සහිතව අලාවත කාර්මෙල් මාතා ආසන දෙව්මැදුරේ සිට නත්තල් ගීතිකා වැඩසටහන අද රාත්‍රී 10:15 සිට සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට නියමිතයි අසිරිමත් නත්තල උදා වීමට පෙර සිදු කෙරෙන විශේෂ රාත්‍රී දේව මෙහෙය රාත්‍රී 11:45ට ආරම්භ වන්නේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරේ ඩිලන් මේරියස් පියතුමන්ගේ මූලිකත්වයෙන් මෙම සුවිශේෂී දේව මෙහෙය රාත්‍රී 11:45 සිට සජීවීව ඔබ වෙත තිළන කිරීමට සියත ටීවී අප සූදානම් සෞඛ්‍ය තත්ත්වය මත සෞඛ්‍ය ආරක්ෂක හේතුන් මත සිළු දිනාටම දෙව්මැදුරට පැමිණලා දිව්‍ය යාගයට සහභාගී වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ ඉතින් අනේ නිසා තමයි අපි කල්පනා කරුවේ මේ වගේ අවස්ථාවක් ජනතාවට උදා කරලා දෙන්න ප්‍රියාදර සහෝදර සහෝදරියනි පැවැත්වෙන මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව සියත ටීවී අනුග්‍රහයෙන් සජීවීව හලාවත රාජගුරු ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හලාවත කාර්මෙල් දේව මාතා ආසන දෙව් මැදුරේ සිට විකාශනය කෙරෙනවා බෙත්ලෙහිමේ කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් උපත සමග ලොවට සාමයේ පණිවිඩයගෙන ආ මනුෂ්‍යත්වයේ දැත් විදහාලු උදාවන්නා වූ අසිරිමත් නත්තල සහෝදර කිතුණුවනි ඔබටත් රටේ සියලු ජනතාවටත් මුළු මහත් ලෝකවාසීන්ටත් නිරෝගීවත් සාමය සතුට පිරි සුබ නත්තලක්ම වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ අප සියලු දෙනා ඊට සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා
සියත මෙවර නත්තල පිළිගැනීම සඳහා ගොස් සිටින්නේ හලාවතට. හලාවත කාමෙල් මාතාසන දෙව්මැදුර මූලික කර ගනිමින් ප්‍රධාන දිව්‍ය පූජාව ඇතුළු සියලුම නත්තල් වැඩසටහන් අපෙහි සිට සජීවීව ඔබ වෙත ගෙන එන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අප දැන් සූදානම් හලාවත කාමෙල් මාතාසන දෙව්මැදුරේ රැඳී සිටින සියත මාණ්ඩලික වාර්තාකරු රසික එදිරිමාන්න සජීවීව සම්බන්ධ කර ගන්නට රසික අප කැමති දැන් මේ මොහොතේ ඔය පරිශ්‍රයේ දෙව්මැදුර සහ ආශ්‍රිත පරිශ්‍රයේ මොනවාගේ තත්ත්වයක්ද තිබෙන්නේ කියලා ඔබෙන් තොරතුරු දැනගන්නට ස්තුති උදේෂාන් සම්බන්ධතාවය ලබා දුන්නාට මා මේ මොහොතේදී රැඳී සිටින්නේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරු පරිශ්‍රයේ සියත එක්ක නත්තල් වැඩසටහන අද දවසේදී අපි පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ මේ හලාවත පුරවරේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරු පරිශ්‍රයේ මේ පරිශ්‍රයේදී අපි අද දවසේදී විශේෂ කැරොල් ගී ප්‍රසංගයක් එවැගේම නත්තල් විශේෂ රාත්‍රී දේව මෙහෙය මේ ස්ථානයේ සිට සජීවීව සියත ටීවී නරඹන සුවහසක් ප්‍රේක්ෂකීන්ට තිළන කරන්නට මේ පවතින වකවානුවේ තත්වයක් සමග සෞඛ්‍ය ආරක්ෂිත හේතුන් මත දෙව්මැදුරු වලට යාමට නොහැකිව නිවසට වෙලා ඉන්න සියලු දෙනාටම සියත රූපවාහිනියත් සමග එකතු වෙලා මේ විශේෂ නත්තල් රාත්‍රී දේව මෙහෙය සමග සම්බන්ධ වීමේ හැකියාව ඉඩහසට ලබා දෙන්නට අපි සූදානම් සිටිනවා තාවකාලිකව සමගන්නවා මේ පරිශ්‍රයේ සිට හරියටම රාත්‍රී 10:10ට සජීවීව හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරු පරිශ්‍රයේ සිට ඔබ හමුවන බලාපොරොත්තුෙන් නැවතත් සම්බන්ධතාවය යොමු කරන්නේ සියත ටීවී උණුපිටිය ගංගාරාම ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියටයි බොහොම ස්තුතියි රසික පොලිස්පතිවරයාගේ උපදේශ පරිදි කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදා වීම නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි අනිකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් අනිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම කොට්ටාෂ භාර පොලිස් අධිකාරිවරුන්, ඒ වගේම පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ නියෝගය අනිකුත් කරනු ලැබුවා. අදාළ කතෝලික පල්ලි හෝ දේවස්ථානවල පියතුමන් පූජකතුමන් හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කර මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අද දිනේත් එවැගේම හෙට දිනේත් අඛණ්ඩව යොදන ලෙසට පොලිස්පති විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එවැගේම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිස් මූලස්ථානය මගින්ද අධීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගයි. මේ අතර අද දිනට නව ආසාදිතින් 588 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවද 39231 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටතුල පැතිර යමින් පවතින කොවිඩ් 19 වෛරස් වසංගතයේ හමුවේ අවිස්සාවෙල්ල කොස්ගම හා රුවන්වැල්ල පොලිස් වසම් අද පස්වරු දෙකේ සිට හුදෙකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ ත්‍රිකුණාමලය අබේපුර ග්‍රාම නිලධාරී වසම හා දිනනගර ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 6 සිට හුදෙකලා කෙරුණු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්වීම ගණනාවකට සහභාගී වී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය අද දින සිට තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. PCR කරලා අපිට නොදින් තමයි මේක උත්තරේ වෙලා තියෙන්නේ. ඒ ඉන්න ගොඩක් මේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ ඉන්න අපේ පක්ෂ සමාජිකත්වය අපේ පක්ෂ මාලේකම් අබේන්ද්‍ර ක්‍රියාත්මකවදී අවස්ථාවකට පසුගියදා පැවති මෙම රැස්වීම සඳහා සහභාගී වූ හැටන් දික්කෝවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ පුද්ගලින් 103 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙනේ.
මේ අතර පවතින COVID-19 වසංගතය පිළිබඳවත් රෝග ව්‍යාප්තිය හා එය වැළැක්වීමට ගත යුතු ක්‍රමවේදයන් පිළිබඳවත් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරවරුන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පැවැත්ුණා. මෙහිදී මෙම මාර්ගෝපදේශන මාලාව ක්‍රියාත්මක කරන ලෙසට හා අධීක්ෂණය කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරවරුන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිරමින් පවතින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෛරසයේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා යම් කිසි විදියකින් ජාන විද්‍යාත්මක විශ්ලේෂණය සිදු කරන්න ඕන. ඒ සඳහා අපේ රට තුල අවශ්‍ය පහසුකම් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ජාන විශ්ලේෂණය සිදු කර තියෙනවා. ඒ සඳහා අපිට ඒ තියෙන පහසුකම ප්‍රමාණවත් එහෙම නැති වුණත් මේ වගේ අවස්ථාවලදී අපි සිදු කරන බොහෝ වෙලාවට සිදු කරන්නේ වෙනත් ඒ පහසුකම් තියෙන විදේශීය විශ්වවිද්‍යාලයක් හෝ විදේශීය රසායනාගාරයක් සමග යම් කිසි විදියකින් සහයෝගයෙන් ඒකට සිදු කිරීම. ඒ නිසා මේ අපේ රටේ ඇතිවෙන වෛරසවල ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේ බාධාවක් නැහැ. එය අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි අපිට සිදු කිරීමේ හැකියාව තියෙනවා. දෙවනගල පූජා භූමියට අයත් භූමියේ මනුම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එෙහිදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වය. දෙවනගල පූජා භූමියට අයත් ප්‍රදේශයක ප්‍රේරණ කලාපයක් ඇති කිරීමට අවශ්‍ය භූමි සකස් කිරීම සඳහා වන සාකච්ඡාවක් අද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. हटगत्ता ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය සමීපයටගෙන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මන්ත්‍රීවරයාගේ කොළරේ නල්ලා යමක් පවසන ආකාරය මෙලෙස කැමරා කාචයේ සටහන් වුණා. එමුණුසුම් තත්ත්වයේ සමග සාකච්ඡාව නතර කර දෙමීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. රජයේ සෑම විටම ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර වෙළඳ අමාත්‍යවරයා වර්තමානයේ විහිළු සපයන්නේ බවට පත්ව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. හෙටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලේ යහපාලනේ අනුගමනය කළ ප්‍රතිපත්ති අනුගමනය කළා වෙළඳ පොලේ රුපියල් 85ට සාල් පුරවන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඇනෝමක් දාලි වෙලා පොන්නි සම්බා කියන හාල් වර්ගයේ ආනයනය කළා නම් දැනුත් රුපියල් 85ට සතියක් ඇතුළත හාල් වලින් මේ රට පුරවන්න පුළුවන්. ඒ වෙලාවේ හාල් මිල අඩු වුණා කියලා පොඩි తాවකාලික වාසියක් ලබා ගන්න පුළුවන්. නමුත් රජයේ ඉන්නේ එවැනි ආනයන කරුවන්ගේ ජාවාරම් කරුවන්ගේ පැත්තේ නෙමෙයි මේ රටේ මහ පොළොවේ හැපෙන ගොවි ජනතාවගේ පැත්තේ. මේ නිෂ්පාදන සැපියුම් වෙළඳ පොළට එන විට ලබන්නා වූ වර්ෂයේ එච්චර කරුවල නැහැ. මේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ ගැසට් පහක් ගැහුවා. හාල් වෙළඳාම් පිළිබඳ ගැසට් ගැහුවා. අන්තිමට හාල් මෝල් හිමියන්ටත් ගැසට් ගැහුවා. මොන ගැසට් ගැහුවත් සක්කරයාගේ පුතා වයිමාවත් හාල් මිල අඩු වෙලා නැහැ. බඳුළු ගුණදෙන මහත්මයාම විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාටම පිළිගන්න සිද්ධ වුණා මේ ගැසට් ගැහිල්ලෙන් හාල් මිල අඩු වෙන්නේ නැහැ කියලා. වෙළඳා පාරිභෝග කටයුතු ඇමතිවරයා අද විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාට කරන්න දෙයක්වත් නැහැ. කොච්චර ගැසට් ගැහුවත් හාල් මිල අඩු වෙන්නේ නැහැ. පාලනය වෙන්නේ නැහැ. ඒ මාෆියාව උදාවන නත්තල නිරෝගිමත් සුබම සුබ නත්තලක් වේවායි කියා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු සියත ප්‍රවෘත්තිංශය අප සියලු දෙනා ඔබට ප්‍රාර්ථනා කර සිටිනවා. සුබ නත්තලක් සමගින් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගන්නවා හෙට උදෑසන 6ට යලි හමු වීමේ බලාපොරොත්තුෙන් යුතුව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. ඔබ
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.